ලග්න 3ට ජයග්‍රහණය උදා වෙනවා සිතූ සම්පත් ලැබෙනවා ඒ ලග්න වලට පුතේ පොළවේ තියෙන දෙයක් වුණත් ගන්න පුළුවන් ශක්තියක් ඒ කට්ටියට තියෙනවා අනිවාර්යෙන් තමන්ට හිතෙනවා නම් මෙතන අහවල් තැන මැණිකක් අපිට ගන්න පුළුවන් කියලා හිතුණොත් එතනින් මැණිකක් ගන්න වුණත් ලොතරැයි දිනුමක් අද ගන්න වුණත් එයාලට එතනින් අනිවාර්යෙන්ම තියෙනවා වාසනාවේ ලග්න තියෙන කට්ටියට තියෙනවා එතකොට එයාලගේ දියුණුවට පොතේ අනිවාර්යෙන්ම ඔයාලට මම කෝටිපතියෙක් වෙන විදිය කියලා දෙනවා මෙහෙමයි පුතේ දැන් ගෙදරක අනිවාර්යෙන්ම දෝෂයක් තිබ්බොත් ඒ ගෙදර කවදාකවත් දියුණුවක් නැහැ ඒ ගෙදර හැමදාම තියෙන්නේ අඳුරු පැත්ත මේ වගේ වතුර වීදුරුවක් අරගෙන ඒ වතුර වීදුරුවට මේ විදිහේ කරාබු නැටි පහක් විතර ගන්න ඕනි අරගෙන ඉවර වෙලා මේකට දාලා දවස් 3ක් මේ අඳුරු ස්ථානේ තියන්න අනිවාර්යෙන්ම මේ වීදුරුවේ වතුර එක පාට වෙනස් වෙනවා මේ ලග්න තියෙන දරුවන්ට අනිවාර්යෙන්ම මේ අවුරුද්ද ඉතාමත් භයානකයි සියලුම කරදර දුක් කරදර වලට මේ දරුවන්ට මූණ පාන්න සිද්ධ වෙනවා එහෙම දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ දෙමව්පියෝ අනිවාර්යෙන්ම කැහණු දරුවෝ ඉන්න අම්මා කෙනෙක් ඉන්නවා නම් මේ දේ හොදට හිතට අරගෙන ඒ දේවල් කරගන්න එයාලට ගොඩාක් අපල කාලයක් තමා මේ වසර තුර තියෙන්නේ ඔබතුමී ඒ ගැන වගකීමක් ගන්න අඳුරම අනිවාර්යෙන්ම වගකීමක් ගන්නවා පුතේ මං ඕනිම දරුවෙකුට තියෙන ඕනාම දෙයකට මං අනිවාර්යෙන්ම පිහිට වෙනවා කියලා මම මේ මාධ්‍යයක් ඉස්සරහා පොරොන්දු වෙලා කියනවා එකක් ගෙදර තිබ්බහම දියුණුවෙන් දියුණුවටපත් වෙන්න පුළුවන් කියලා ගෙදරක දෝෂයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ලුණු ටික තිබ්බා කියලා ඒ දෝෂේ නැති වෙන්නේ නැහැ. ඒ ගෙදෙට්ට ධන සම්පත් ගලාගෙන එන්නේත් නැහැ. ඒ ධන සම්පත් ගලාගෙන එන්න නම් අතිබෞද්ධි සාමාන්‍ය දෘෂ්ටියෙන් අපට අයිබුවන් සුබ දවසක්. ඔන්න මේ අතිබෞද්ධි වැඩසටහනෙන් අද ගේන වැඩසටහන 2024 අලුත් අවුරුද්දේ මේ මුල් මාස 1-2 ඉතින් මේ 2024 පරණ බලාපොරොත්තු පරණ සිතුම් පැතුම් ගෙවල් හදා ගන්න බැරුණා නම් ඒ දේවල් කර ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දිනුවෙන් දිනුවරපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 2024 වසරේ අවසන් වෙන විට ඔබ කෝටිපතියෙක් වෙන්නේ කෝටිපතියෙක් කරන්නේ කොහොමද කියලා කතා කරන්නයි අපි සූදානම් පුෂ්පලත ගුරුමෑණියෝ අපිත් එක්ක සදා ඉන්නවා අයබෝංගල් පිළිගන්න ගුරුමෑණියෝ තෙරුවන් සරණයි ගුරුමෑණියෝ මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අපි මේ දේවල් පසකට තියමු අපි කතා කරමු මේ අද අලුත් අවුරුද්දේ මේ මුල් මාස දෙක තුන මුල් මාසවල ඉඳන්ම ඔබතුමිය කියන විදිහට වැඩ කටයුතු කරොත් ඔබතුමිය කියනවා මේ අවුරුද්ද අවසන් වෙන විට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් කරලා දෙන්න පුළුවන් කියලා ඉතින් ගුරුමෑණියෝ ඒ ගැන කතා කරමු මේ කොහොමද මේ වැඩ කටයුතු කරන්නේ කොහොමද දිනු වෙන්නේ කොහොමද ඔබ කෝටිපතියෙක් වෙන්නේ ඔබ කෝටිපතියෙක් කරන්නේ කොහොමද ඔබතුමීට අභියෝගාත්මක ඔබතුමී කියනවා මම මේ දේවල් කියන දේවල් හරියට කළොත් කෝටිපතියෙක් මිලියනපතියෙක් වෙන්න පුළුවන් කියලා අපි ඒ ගැන කතා කරමු ඔබතුමීට ඔව් පුතේ අනිවාර්යයෙන්ම ඔයාලට මම කෝටිපතියෙක් වෙන විදිය කියලා දෙනවා මෙහෙමයි පුතේ දැන් ගෙදරක අනිවාර්යයෙන්ම දෝෂයක් තිබ්බොත් ඒ ගෙදර කවදාකවත් දියුණුවක් නැහැ ඒ ගෙදර හැමදාම තියෙන්නේ අඳුරු පැත්ත. එතකොට අපි ඒකට අවශ්‍ය දේවල් කරගන්න ඕනේ. කරගත්තාට පස්සේ තමයි අපිට ඒ ගෙදෙට්ට ධනෙ රැස් කරගන්න පුළුවන් වෙන්නේ. දියුණුවෙන් දියුණුවටපත් වෙන්නේ. ඒ ගෙදර තියෙන දෝෂ බලලා ඉවර වෙලා ඒ ගෙදෙට්ට අවශ්‍ය කාරණා ටික කරගත්තොත් පමණයි අපිට ඒ දේවල් වලට පිළියමක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් නිකන් අපි ගෙදර හිටියේ ඉන්නම් වාලේ ඉඳලා මේ ගෙදෙට්ට මිල මුදල් ගලාගෙන එයි කියලා හිතාගෙන හිටියට අපිට කවදාකවත් දියුණුවටපත් වෙන්න බෑ. දියුණුවටපත් වෙන්න නම් පුතේ අද ගොඩාක් දේවල් කරන්න ඕනේ. නිකම් බලාගෙන ඉඳලා වැඩක් නෑ. ඒකට අවශ්‍ය කාරණා ටික අපි හරියාකාරව කරගත්තොත් දන්න කෙනෙක්ගෙන් අහලා අපි මේ දේවල් කරගන්න ඕනේ. මම ඔයාලට දියුණු වෙන විදිහ කියලා දෙනවා. එතකොට පුතේ මම ඔයාලට ගෙදරක දෝෂයක් බලන්න දෙයක් කියලා දෙනවා. ඒක ගෙදර ඉඳන්ම ඕන කෙනෙක්ට දේවස්ථානයකටවත් ගුරු මෑණි කෙනෙක්වත් ගුරු නාසය කෙනෙක්වත් හමු වෙන්න යන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් කරන්න පුළුවන් මේ දේ. අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. ඔයාලගේ ගෙදර දිසා තියෙනවනේ. ගෙදර එක දිසාවක හරි අඳුරු පැත්තක් තියෙනවා. ඒ අඳුරු දිසාවේ
මේ වගේ වතුර වීදුරුවක් අරගෙන ඒ වතුර වීදුරුවට මේ විදිහේ කරාබු නැටි පහක් විතර ගන්න ඕනේ. අරගෙන ඉවර වෙලා මේකට දාලා දවස් 3ක් දවස් 3ක් මේ අඳුරු ස්ථානේ තියන්න අනිවාර්යයෙන්ම මේ වීදුරුවේ වතුර එක පාට වෙනස් වෙනවා. රතු පාය පැහැයකට පත් වෙනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ ගෙදර දෝෂයක් තියෙනවද මේ ගෙදරට කරපු දෙයක් තියෙනවද කියලා බලලා ඉවර වෙලා ඒකට අවශ්‍ය දේවල් මට අනිවාර්යයෙන්ම කරලා දෙන්න පුළුවන් මට කෝල් එකක් ගන්න මම එතකොට එයාලට එතන මොකද්ද තියෙන්නේ කියලා කියලා එතෙන්ට අවශ්‍ය පිළියම කරලා දෙනවා ඔව් ඒත් එක්කම ගුරු මෑණියෝ මේ උදව් අලුත් වසරේ සිතුම් පැතුම් පොඩි බැඳගෙන බොහොම අය ඉන්නවා ඉතින් මෙයාගේ සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න ඔබතුමේ කිව්වා යම් කිසි ලක්ෂණ ප්‍රමාණයකට ඉතාමත් හොඳයි ඒ ලක්ෂණ තියෙන හැට ඔබතුමේ කියලා ටිකට් පවා ඇදිලා ඒ මිනිස්සු ඔබතුමේට ස්තුති කරා කියලා ඔබතුමේ කිව්වා ඒකනත් අපේ නාලිකාවේ සඳහන් කරමු ගුරු මෑණියෝ ඔව් පුතේ මම ඒ සම්බන්ධව ඔය ටීසරින් කියලා තියෙනවා අනිවාර්යයෙන්ම මේ 2024 වර්ෂයේ කටක මේෂ සිංහ මේ ලග්න තුනට ජයග්‍රහණය උදා වෙනවා සිතූ සම්පත් ලැබෙනවා ඒ ලග්න වලට පුතේ පොළවේ තියෙන දෙයක් වුණත් ගන්න පුළුවන් ශක්තියක් ඒ කට්ටියට තියෙනවා අනිවාර්යෙන් තමන්ට හිතෙනවා නම් මෙතන අහවල් තැන මැණිකක් අපිට ගන්න පුළුවන් කියලා හිතුනොත් එතනින් මැණිකක් ගන්න උනත් ලොතරැයි දිනුමක් අද ගන්න උනත් එයාලට එතනින් අනිවාර්යයෙන්ම තියෙනවා වාසනාවේ ලග්න තියෙන කට්ටියට තියෙනවා එතකොට එයාලගේ දියුණුවට ඒ ලග්න තියෙන කට්ටියට මම මේ වගේ තෙලක් හදලා දෙනවා මේක ගොඩාක් දුර්ලභ ඖෂධ වලින් තමයි මම මේක හදලා තියෙන්නේ මේක හදලා තියෙන්නේ මුහුදු පැලෑටි වලින් මේ තෙල් එක මම දෙනවා පුතේ දියුණු වෙන්න හිතාගෙන ඉන ඕනිම දරුවෙකුට ඒ ලග්න තුන ඇරුණාම අනිත් ලග්න වල දරුවන්ටත් මම මේ තෙල් එක හදලා දෙනවා මේක පොඩි චුට්ටක් තමයි මම සුරේකට දාලා දෙන්නේ ඒ සුරේ ඔයාලගේ ළඟ එතකොට ඔයාලා ව්‍යාපාර කරන ස්ථානේ ඔයාගේ ගෙදර දොරේ ඕනිම තැනක ඔයාලට ගමනක් බිමනක් යනවා නම් රට රාජ්‍යයක යනවා නම් ඒ තෙල් බිඳුවක් අරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලට ජයග්‍රහණයක් තියෙනවා හොඳයි ගුරු මෑණියෝ මේ ඔබතුමියගෙන් මම අහන්න මෙහිටියේ මේ ආපු වෙලේ ඉඳන් මම මේ ඔබතුමියගේ මේ කාර්යාලයේ ඔබතුමියගේ ආසනයේ තියෙන ඔබතුමියගේ මේසේ තියෙන මේ මම දැක්කා අර එක පැත්තකින් මම හිතන්නේ ලුණු වෙන්න ඕනි මේ භාජනයකට දාලා මේ ලුණු එකක් තියලා තනම් ගුරු මෑණියෝ මේ මොකක් හරි හේතුවක් හින්දානේ එහෙම කරලා තියෙන්නේ ඔව් පුතේ මෙහෙමයි අනිවාර්යයෙන්ම දැන් ගොඩාක් කට්ටිය මේ දානවා ලුණු ටිකක් ගෙදර තිබ්බහම දියුණුවෙන් දියුණුවට පත් වෙන්න පුළුවන් කියලා. ගෙදරක දෝෂයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ලුණු ටික තිබ්බා කියලා ඒ දෝෂේ නැති වෙන්නේ නැහැ. ඒ ගෙදෙට්ට ධන සම්පත් ගලාගෙන එන්නේත් නැහැ. ඒ ධන සම්පත් ගලාගෙන එන්න නම් අර දෝෂ බලලා ඒ ගෙදර තියෙන දේවල් කපලා කරලා අයින් කරලා හතර කොන අට කොන ආරක්ෂා කරලා බහිර පූජා දීලා ඒ නිවසට කරන්න ඕනි පිළියම් ටික මට කෝල් එකක් දීලා අහන්න මම එතකොට එතෙන්ට අවශ්‍ය ටික කරලා දෙන්නම්. ඒවා කරලා ඉවර වෙලා ඒ ගෙදර පුතේ දියුණු වෙන්න මම මේ වගේ ලුණු එකක් හදලා දෙනවා මේක නිකන් ලුණු එකක් නෙවෙයි මේවා මන්තර වලින් ලක්ෂ වාරයක් ජීවම් කරපු ලුණු එකක් මේක මම මේකෙන් දෙනවා ලුණු ඔයාලට ගෙදර නිවසේ බුදු පහන ළඟ තියන්න පුළුවන් නැත්නම් තමාගේ ප්‍රධාන උළු ඇස්ස උඩ තියන්න පුළුවන් ව්‍යාපාර ස්ථානයක් තියෙනවා නම් ඒ ව්‍යාපාර ස්ථානේ තියන්න පුළුවන් ඔයාලට මම මේ විදිහට මේ ලුණු එක හදලා දෙනවා මේක පුතේ නිකන් ලුණු එකක් නෙවෙයි අනිත් කට්ටිය දෙන්නේ නිකන් ලුණු ඔයාලට ගෙදර තියලා බලන්න කියලානේ දෙන්නේ මම එහෙම දෙන්නේ නැහැ මම මෙතනින් හදලා මේ ලුණු එක දෙනවා අනිවාර්යෙන් මේක තිබ්බොත් ඔයාලට කෝටිපතිය වෙන්න පුළුවන් කියලා මම සාහතික වෙලා කියනවා ඔබතුමිය පොරොන්දු වුණා මේ 2024 අවසන් වෙනකොට මේ වීඩියෝ බැලුවොත් මේ මම කියන දේ කළොත් ඔවුන් අනිවාර්යෙන් දිනුම් ඔවුන් කෝටිපතිය කරලා දෙන්න පුළුවන් කියලා හැබැයි අර ඔබතුමිය මුලින් කිව්වා වගේ කෝටිපති වෙනවා කියලා මේ දේවල් කරගෙන ගෙදරට ලා නිදාගෙන හිටවන්න නම් හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඒකටත් මේ දැන් මේ දේවල් කරනකොට අර කම්මැලිකම් මේ
කරන්න තියෙන ගොඩක් කටියට පාඩම් කරන්න කම්මැලි ගෙදර වැඩක් කරන්න කම්මැලි ගෙවල් වැඩ කර ඔෆිස් එකට ගිහින් වැඩ කරන්න කම්මැලි ඒ දේවලු නැති වෙලා යනවා ගුරු මෑණියෝ අනිවාර්යයෙන්ම නැති වෙනවා ඉගෙන ගන්න දැන් අද කාලේ ඉන්නවා ගොඩක් ඉගෙන ගන්න බැරි දරුවෝ එතකොට ගෙදරක දෝෂයක් තියෙනවා නම් අද පන්තියේ පළවෙනියා වුණු දරුවා ඊළඟ මේ වාර පරීක්ෂණෙන් පන්තියේ අන්තිමයා වෙනවා එහෙම දරුවෝ ඇති වෙන්නේ පුතේ ඉගෙනීමේ කටයුතු පවා එයාලට නැති වෙන්නේ ගෙදෙට්ට කරදර එන්නේ ගෙදර උයාගන දේවල් උනත් කණ්ඩ නැති වෙනවා දෙන්න අතරේ දබර වෙනවා ඒ දේවල් වෙන්නේ පුතේ මේ ගෙවල් වල තියෙන දෝෂ නිසා අද ගොඩාක් දෙනෙකුට මේ දේවල් හඳුන ගන්න බෑ ගෙදර කොච්චර අතු ගෑවත් අතු ගාල නැහැ වගේ අද ගොඩාක් දෙනෙකුට ওই ප්‍රශ්න තියෙනවා ඉතින් පුතේ ඒවට අවශ්‍ය දේවල් අපි කරගන්න ඕනේ නිකන් අපි උඩ බලාගෙන හිටියට අපිට මුදලක් ලැබෙන්නේත් නැහැ සල්ලි යනවා මුදල් යනවා මේවා කරගන්න බෑ කියන තත්ත්වේ ඉන කට්ටිය ගොඩක් ඉන්නවා එහෙම කට්ටියට මම පිහිට වෙනවා පුතේ එන්න මගේ දේවස්ථානෙට එන්න මට කතා කරන්න මං අනිවාර්යෙන් ඔය දරුවෝ අසරණ වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් මං පුතේ ඔයාලට පිහිට වෙනවා කතා බහ අවසන් කරගමු ගුරු මෑණියෝ මේ කතා බහ අවසන් කරන්න කලින් මං කියන්නම් ගිය අවුරුද්ද ඔබතුමියත් එක්ක අපි කරපු වැඩතරහනේ ඔබතුමිය අනාවැකියක් කියනවා පුංචි දරුවන් ඒ කියන්නේ ගැහණු දරුවන් විශේෂයෙන් ගැහණු දරුවන් ආරක්ෂා කරගන්න උණු කාමාතුරෙන්ගේ බිල්ලක් බවට පත් වෙනවා ගැහණු දරුවන් කියලා. ඒ වගේම රටේ තියෙන තත්ත්වයත් එක්ක මේ අවුරුද්ද අවසන් වෙන විට පුවත් මවනවා පාසල් වල සිසුවියන් මුදලට තවන් මේ වගේ පහත් ආසාවල් ඉෂ්ට කරලා දෙනවා කාමතුරුන්ට කියලා. ඒ ඔබතුමිය කිව්වා වගේම ඔබතුමිය වැඩතරහන කලින් අපිත් එක්ක කිව්වා මේ අවුරුද්දෙත් ඒ වගේ මේ ලක්ෂණ ටිකක් තියෙන ගැහණු දරුවන්ට ඒ වගේම ජීවිතේ අඳුරු පැත්තට යන්න ඉඩ තියෙනවා කියලා. ඔබතුමිය ඒ ගැන සඳහන් කරලා වැඩසටහන අවසන් කරමු. අනිවාර්යයෙන්ම පුතේ තුලා කන්‍යා කුඹ මේ ලක්ෂණ තියෙන දරුවන්ට අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඉතාමත් භයානකයි. සියලුම කරදර දුක් කරදර වලට මේ දරුවන්ට මූණ පාන්න සිද්ධ වෙනවා. එහෙම දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ දෙමව්පියෝ අනිවාර්යයෙන්ම පුතේ මට කතා කරන්න කතා කරලා මට කියන්න මං ඒ ළමයිට අවශ්‍ය දේවල් හදලා දෙන්නම් එයාලගේ තියෙන ග්‍රහාපල දුරු කරලා එයාලට හොඳ පැත්තකට යොමු වෙන්න මම අනිවාර්යයෙන්ම කරලා දෙනවා පුතේ මට මේ කතා කරලා මගේ දේවස්ථානෙට ඇවිල්ලා ඒවට අවශ්‍ය දේවල් කරගන්න නැත්තම් ගොඩාක් විපත් වලට දැන් දරුවොන්ට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා පුතේ අනිවාර්යයෙන්ම පුතේ ගැහණු දරුවෝ ඉන අම්මා කෙනෙක් ඉන්නවා නම් මේ දේ හොඳට හිතට අරගෙන ඒ දේවල් කරගන්න එයාලට ගොඩාක් අපල කාලයක් තමයි මේ වසර තුර තියෙන්නේ ඔය ගුරු මෑණියෝ ඔබතුමිය මුණ ගැහිලා ඕනම කෙනෙක්ට ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න ඕනම කෙනෙක්ට ඔබතුමියත් එක්ක ඕනම දෙයක් කතා කිරීම හැකියාව තියෙනවද මෙතනින් අනිවාර්යයෙන්ම තියෙනවා පුතේ ඕනිම කෙනෙක් මට කතා කරන්න කෝල් එකක් ගන්න මගේ දේවස්ථානයට ආවොත් මාව මුණ ගැහෙන්නත් පුළුවන් ඕනිම කෙනෙකුට පුතේ මම පිළිසරණක් වෙනවා එයාලගේ දුකෙන් මම මුදවලා එයාල හොඳ තත්ත්වයට අරගෙන දෙනවා ඔය ගුරු මෑණියෝ බොහෝ දේවල් කතා කරා ඔබතුමියගෙන් වැඩතරහන අවසන් කරන්න කලින් කැමැති මේ ගොඩක් තැන්වල යంత్ర මන්ත්‍ර গুপ্ত විද්‍යාව ගැන බහිරව පූජා එතකොට ඒ වගේ දේවල් දුල්පිදේනි පූජා ඒ වගේ දේවල් ගැන කතා කරනවා ඒත් එක්කම මේ අපි කතා කරනවා කළු කුමාර දෝෂය ගැන කතා කරනවා ඒ වගේ දේවල් ගැන මේ දෝෂ අන්ධකාරවල එන හින්දා ගොඩක් අයගේ ආධාර සම්බන්ධතා ගොඩක් අයගේ ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනවා කියනවා ඉතින් ඔබතුමියත් එක්ක වශී සම්බන්ධ පුංචි දෙයක් කතා කරන්න කැමති වශී සම්බන්ධ ඔබතුමියගේ මොන වගේ දැනුමක්ද තියෙන්නේ මොන වගේ पौल जीवते मत हरियाकार प्रश्न रट दर्वंट तीयन प्रश्न गोडाक रट यानवा तमंगे महत्व लंका වෙන ගෑනු ළඟට යනවා එයාලා හම්බ කරන දෙයක් නැහැ එයාලා ලංකාවට එනකොට ගොඩාක් අසරණ වෙලා ඉන්නේ එහෙම දරුවන්ට පුතේ මං උදව් කරනවා මේ මේ වගේ තෙලක් තියෙනවා මම මේ තෙලෙන් තමයි වසියක් කරන්නේ ඒ දෙන්නට දෙන්න අනියන් සම්බන්ධතාවයේ තියෙන දෙන්න අයින් කරලා ඒ දෙන්න මං එකතු කරලා දෙනවා ඔබතුමිය ඒ ගැන වගකීමක් ගන්නවද ගුරුමනි අනිවාර්යයෙන්ම වගකීමක් ගන්නවා පුතේ මං ඕනිම දරුවෙකුට තියෙන ඕනෑම දෙයකට මං අනිවාර්යයෙන්ම පිහිට වෙනවා කියලා මම මේ මාධ්‍යයක් ඉස්සරහා පොරොන්දු වෙලා කියනවා. ගුරු මෑණියෝ මේ දැන් අපි ගොඩක් වෙලා කතා කරා මේ කෙන් ක්‍රම ගැන කතා කරා මේ යంత్ర මන්ත්‍ර මේ තෙල් බෙහෙත් ගැන මේ ඔබතුමිය තෙල් බින්දුවක් දාලා දෙන ඒ වගේ දේවල් ගැන කතා කරා.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දේවල් මේ මේ තනිකර බොරු මේ දේවල් මේවට ඇත්තට මේ වගේ දේවල් වලට මිනිස්සු සෑහෙන අහු වෙලා ඇති මිනිසුන්ට සුරයක් දාලා දෙන්න මිනිසුන්ට තෙල් ටිකක් දාලා දෙන්න මිනිසුන්ට මේ කල දෙන්න මේ වගේ දෙන්න එක එකව දෙන්න කියලා සමහර සුරවල කිසිම දෙයක් ඇඳලත් නැහැ පොල් තෙල් දාලා දෙන්නේ මිනිස්සු අහු වෙලා තියෙනවා ගුරු මෑණියෝ මේ ඔබතුමියට චෝදනාවත් ඔබතුමියත් ඒ වගේ මේ මොනවද දන්නේ මේ තෙල් මේ එහෙම චෝදනාවක් කරපු ඔබතුමිය මොකද දෙන උත්තරේ මේමයි පුතේ අද ඉතින් ගොඩාක් දෙනෙකුට මේ ওই ප්‍රශ්නේ තියෙනවනේ ගොඩාක් කට්ටිය අද අහුවෙලා තියෙනවා අද ඉතින් මිනිස්සු කියනවා ලුණු ටික දෙන්නම් හාල් ටික තියන්න දෙහි ගෙඩිය තියන්න මේ දේවල් ගොඩක් කියනවනේ ඉතින් මිනිස්සු අඩි අප්පලා කියනවා ඔළුව කරකලා කොණ්ඩ කරකලා එහෙම දිස්ති වෙලා මෙහෙම දිස්ති වෙලා කියනවා මෙහෙම කරනවා කියන තැන් වලට වැවටෙනවා මිනිස්සු ගිහිල්ලා අද අහුවෙනවා මේ වගේ තැන් වලට මං එහෙම කරන්නේ නැහැ පුතේ අනිවාර්යයෙන්ම මේ දේවල් හරියාකාරව හදලා තමයි මං ඔය දරුවන්ට දෙන්නේ මගේ සත්‍ය මං පෙන්නනවා මගේ දේවස්ථානට එන්න අනිවාර්යයෙන්ම මං ඔයාලා දියුණුවෙන් දියුණුවට පත් කරලා දෙනවා ඒ මට රතු රෙද්දක් කරේ දාගෙන ඔළුව හොල්ලලා මෙතන අඩි පොලේ ගහලා මට දේවල් කියන්න අවශ්‍ය නැහැ හරියට සත්‍ය දේ කරනවා නම් කයිවාරු ගහන්න ඕනේ නැහැ හරියට වැඩේ කරලා දෙන්න පුළුවන් මට අනිවාර්යයෙන්ම කරලා දෙනවා මං